රටේ දවසකට ගබ්සාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව ශ්‍රී ජයාදනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වට කරපු සමාජ සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. සමහරට මේ අගයන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ ආර්ථික අර්බුදයත් එක්ක තරුණියන් ගබ්සා මධ්‍යස්ථාන රැගෙන විත් ගබ්සා කිරීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා විවිධ කාන්තා ප්‍රජනක පද්ධති ආශ්‍රිත ආසාදෙන් ලක්වෙන ප්‍රමාණය, සමහර විට මේ ගබ්සාවලින් පස්සේ ආසාදෙන් නිසා මිය යන ප්‍රමාණය, ඔවුන් පසු කාල නැවත ගර්භණී බවට පත් වුණාට එම දරුවන් නැවත ගබ්සාවෙන් ඉඩකඩ වැඩිවීම, ගර්භාෂයේ ව්‍යූහාත්මක වෙනස්කම් වගේම මේ ගබ්සාන ලක්වන තරුණියන් පාසල් ශිෂ්‍යාවන් මානසික විශාල වශයෙන් පීඩාවට පත්වීම ආදිය සුලභ කරුණක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල ප්‍රධාන බාලිකා පාසල්වල පාසල් ශිෂ්‍යාවන් ගබ්සාවන්ට ලක්වන ගබ්සා මධ්‍යස්ථානවලට රැගෙන එන ප්‍රමාණයන් පවා වාර්තා වෙන බව මේ ගබ්සා මධ්‍යස්ථාන ආශ්‍රිතව විටින් විට කරපු සමාජ සමීක්ෂණවලින් ඒ වගේම ජනමාධ්‍ය වාර්තා මගින් තහවුරු වෙනවා. අපි දන්නවා දැන් මේ වන විට අපේ රටේ HIV AIDS ඇතුළු සමාජ රෝග නැත්නම් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාවයන් පවා වැඩිවීමක් තිබෙනවා. ඒතර එවැනි තත්ත්වයක් යටතේ මේ නීති විරෝධී ගබ්සාවනුත් මේකට එකතු වුණාට පස්සේ ඒක අනිවාර්යම ඉදිරි කාලයේදී බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ සමාජ ප්‍රශ්නය රෝහල් පද්ධතියට බලපානෝ, සෞඛ්‍ය පද්ධතියට බලපානෝ, ගබ්සාව කියන කරුණ කිසිසේත්ම සුළුකොට තක්කන්න එපා කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.